dialogue reload, internet card, my dialogue app home, dialogue.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. පැය කිහිපයක් රට පුරා විදුලිය බිඳ වැටෙද්දී අදත් ගෘහස්ත ගෑස් අනතුරු 14ක් Newsfirst වෙත වාර්තා වුණා. පොළොන්නරුව පාසල් පටුමගේ පිහිටි නිවසක ගෑස් උදුනක් පුපුරා යාමෙන් මුළු තැන්ගේට දැඩි හානි සිදු වුණා. මෙම අනතුර සිදු වුණේ ඊයේ පස්වරුවේ. ගෑස් උදුන පුපුරා යන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නැහැ. පිපිරීමත් සමග උදුනේ හටගත් ගින්න හේතුවෙන් මුළු තැන්ගේ උපකරණවලට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා. බෝම්බ ගෙටගෙනව වගේ වැඩක් තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු දන්නවද ඔය ගෑස් කරන දන්නවද දැනුමක් කරලා තියෙනවද ආණ්ඩුවක් කියන්නේ නැත්නම් කම්පැනි කරුවක් කියන්නේ නැද්ද? එතකොට ගෑස් ගෙලම් මිනිහවක් කියන්නේ නැද්ද? ඊයේ පස්වරුවේ පන්නල නිවසකද ගෑස් උදුනක් පුපුරා ගියා. අම්මා විය වෙන උඩ තමයි උනේ මේ. බින්ගිරිය ඉහළ කණිගමුවේ ඊයේ සවස ගෑස් උදුනක් පුපුරා ගියා. මහියංගනය ආරාවත්ත උදුනක් පුපුරා තිබුණේ ඊයේ රාත්‍රියේ. පිපිරීමත් සමග හටගත් ගින්නෙන් නිවසේ මුළු තැන්ගට හානි සිදු වුණා. කන්තලේ ලයිට් පාර අටවන පටුමගේ නිවසකද අදුදාසන ගෑස් උදුනක් පුපුරා ගොස් තිබූ අතර ඉනි කිසිවෙකුට අනතුරක් සිදු වී තිබුණේ නැහැ. අදුදාසන 7:45ට පමණ කිරුළපන DM කොළඹගේ මාවතේ පස්වන පටුමගේ පිහිටි නිවසකද ගෑස් උදුනක් පුපුරා ගියා. ගෑස් සිලින්ඩරය ඊයේම නිවසට රැගෙන ආ බවත් අදුදාසන පළමු වතාවට භාවිත කළ අවස්ථාවේ මේ අයුරින් ලිප පුපුරා ගිය බවත් නිවසියන් සඳහන් කළා. මේ අතර අදුදාසන කාකතුපත පළවෙනි පටුමගේ නිවසක ගෑස් උදුන සහ උපකරණ පුපුරා ගොස් තිබුණා. අදුදාසන නවගම්පුර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ නිවසක ගෑස් උතුනක් පුපුරා ගොස් තිබූ අයුරුයි මේ. කලුතර දකුණ පොලිස් වසමේ තේකවත්ත ප්‍රදේශයේ අනතුරක් සිදු වී තිබුණා. පොද්දල පහල කීඹිය ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරා තිබුණේ අදුදාසන 7ට පමණයි. රමුක්කන නිකගොල්ලවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ 7ට පමණ ආහාර පිසමින් සිටින අතරතුර ගෑස් උදුනක් පුපුරා ගියා. මේ අතර දඹුල්ල නගරයේ ගෑස් උදුනක් පුපුරා ගොස් තිබුණේ අද දහවල් කාලයේදී.